ෆකර් සමන් නොදී වාර්තා කර ලකුණු 189 සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගයේදී කඩුරු හතක සුපිරි ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙරට වේලාවෙන් අලියොම නිමා වූ එම තරගයේදී කාසේ වාසි දිනා පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයේ කඩුරු පහක් දැවී ලකුණු 336ක දෙවන්ත ලකුණු පූර්වක් නිර්මාණය කළා. ආරම්භක කඩුල්ල වෙනුවෙන් විල්යන් හා බවුස් ලකුණු 33ක් එක් කළා. විල්යන් ලකුණු 19යි. දෙවන කඩුල්ල වෙනුවෙන් බවුස් හා ඩැරල් මිචෙල් ලකුණු 86ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. බවුස් පන්දු 51කදී ලකුණු 51යි. හතරේ පාර හතක් ඔහුගේ ඉනිමට තුලත් කෙසේ වෙතත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 183ක දෙවන්ත සබඳතාවයක් පිහිටුවීමට ඩැරල් මිචෙල් හා නායක ටොම් ලේතන් සමත් වුණා. ඩැරල් මිචෙල් පන්දු 119කදී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පහර 8ක් හා 6 පාර 3ක් ඔහුගේ ඉනිමට තුලත් අවාසන අමන්ත ලෙසින් සතකේ පෙරණමානයේදී දවීගේ ටොම් ලේතම් පන්දු 85කදී ලකුණු 98ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 8ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට තුලත් නීසම් පන්දු 15කදී නොදවි ලකුණු 17යි. හතරේ පාර 1ක් ඔහුගේ ඉනිමට තුලත් පන්දු යෙවීමේදී හැරිස් රවු පන්දු වාර 10ක් තුලදී ලකුණු 78කට කඩුලු 4ක් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 337ක් ලබා ගනිමින් ඊට පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල ලකුණු 66දී බිඳ වැටුණා. ඉමාම් උල් හක් ලකුණු 24යි. දෙවන කඩුල වෙනුවෙන් ෆකාර් සමන් සහ නායක බාබර් රසම් ලකුණු 135ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. නායක බාබර් අසම් පන්දු 66කදී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 5ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් සිවන කඩුල්ල වෙඩුවෙන් ෆකාර් සමන් සහ මොහමඩ් රිස්වාන් ලකුණු 119ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ ෆකාර් සමන් හතරේ පාර 17ක් හා 6 පාර 6ක් සමගින් පන්දු 144කදී නොදවි ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වුණා. මොහමඩ් රිස්වාන් පන්දු 41කදී නොදවි ලකුණු 51යි. හතරේ පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් පන්දු යෙවීමේදී මැට් හෙන්රි හෙන්රි සිප්ලි සහ සෝදි එක් කඩුල්ල බැගින් දබා ගැනීමට සමත් වුණා. ඒ අනුව තරඟ පහක යුතු එක්දින තරඟාවලිය මේ වන විට තරඟ දෙකට බිඳුවක් ලෙසින් පෙරමුණේ පසුවන්නේ පාකිස්තාන කණ්ඩායමයි. මේ පාකිස්තාන එක්දින ඉතිහාසයේදී තරගයක් සාර්ථක ලෙසින් හඹාගොස් ජයගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ. තවද ෆකාර් සමන් ඊයේ එක්දින ලකුණු 3000 සීමාව පසුකල අතර එම කඩීම අඩුම එක්දින තරඟ සංඛ්‍යාවකදී පසුකල ලොව තුන්වන ක්‍රීඩකයා බවටද ඔහු පත් වුණා. පාකිස්තානය වෙනුවෙන් එම කඩේම පසුකල වේගවත්ම ක්‍රීඩකයා වන්නේද ෆකාර් සමන්. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.